අපරාධ දේපල පිළිබඳ පනත මොකද යම්කිසි ආකාරයකට අක්‍රමකමත් ලෙස අවිධිමත් ලෙස කෞරව ධනයක් උපයලා තියෙනවා. ඒක හෙලිදරව් කරන්න බැරි නම් ඒක ලංකාවේ නෙවෙයි වෙනත් රටක තියෙන්නත් පුළුවන්. ඒව ගෙනල්ලා නැවත ලංකාවේ ආයෝජනය කරන්න ඉතාම අවශ්‍ය වෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයකටත් ඒ වගේ බලපෑම් වෙනවා. විවිධ සංගම් මෙහෙම මුදල් අරන් තිනවන නම් ඒව දූෂණයක් නම් මේ කොමිසමට පුළුල් බලතල තියෙනවා. විමර්ශන නිලධාරීනේ කොමිසමෙම ඉන්න එයාට නඩු පවරන්න පුළුවන්. පහුගිය දින ජනාධිපතිතුමා තෙල් දෙනිය අධිකරණ සංකීර්ණ විවෘත කිරීමේදී සිදු කළ කතාවක් ආශ්‍රිතව මේ නීතිමය කාරණාව නැවත කරලයට ඇවිල්ලා පහුගිය කාලේ විශාල වශයෙන්ම රටේ ලොකු ආන්දෝලනයක් තිබුණා මේ හොරු ඇල්ලීම සම්බන්ධයෙන් සහ හොරුන්ට විරුද්ධව අල්ලස් ගන්න දූෂණ ගන්න පගා ගන්න පුද්ගලන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ නීති ක්‍රියාත්මක වෙන්න ඕන දේශපාලඥයන් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන ලොකු සාකච්ඡාවක් තිබුණා. අපි හොරු එලවනවා හොරු අල්ලනවා දේශපාලන කාරියට ගොඩක් දෙනෙක් ආවේ මේ කාරණාව කියමින්. දැන් මේ හොරු ඇල්ලීම කියන කාරණේදී විශේෂයෙන්ම අපි දන්නවා අල්ලස් ගැනීම හෝ දූෂණ ගැනීම මගින් මේ පුද්ගලයන් අතිවිශාල ධනස්කන්ධයක් රැස් කරගෙන තිබෙනවා. හැබැයි මේ පහුගිය අවුරුදු 75කටම පුරාම තිබෙන මැසිවිල්ල තමයි මේ හොරු කිසිම වෙලාවක අල්ලනවා කියලා ආපු කිසි කෙනෙක් ඇල්ලීමක් කරලා නැහැ. හැබැයි මේ අවස්ථාවේ ජනාධිපතිතුමා යම් ප්‍රමුඛතාවයක් අරන් තිබෙනවා මේ විශේෂ නීති අලුත් නීති අනපනත් රාශියක් හඳුන්වා දීලා තිබෙනවා. ඒ ක්‍රියාත්මක වීම ඇත්තටම හොඳයි සමාජයේ රටට අනාගතයට මේ ආකාරයේ මේ හොරා කාපු ධනස්කන්ධය රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා ගන්න හැකියාවක් තිබෙනවා. ඇත්තටම ඔබට ඒ මගින් අනාගතයේ ඔබගේ සුබ වෙන හැකියාව තිබෙනවා. ලංකාවේ අද වෙනකොට මා විශ්වාස කරන විදිහට නඩු තීන්දුව 5කට හෝ ඒ ආසන්න ප්‍රමාණයක් තමයි තියෙන්නේ මේ සම්බන්ධයෙන් වැරදි කාර්යයක් කරලා මේ දේපල රාජසන්තක කරපු. ඉතින් ඒක ඉතාම අවාසනාවන්ත තත්යක්. හැබැයි ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙලත් එක්ක අපි විශ්වාස කරනවා ඉදිරියට සාධනීය පියවරක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙයි සහ ඒ මගින් ඔබගේ මගේ මේ රටේ අනාගත අභිවෘද්ධිය සුබසිද්ධිය සැලසෙයි කියලා. මේ පනත යටතේ තහනම් කරන ලද එහෙම නැත්නම් අපරාධයක ප්‍රතිඵලයක් ලෙස යම්කිසි කෙනෙක් ලබා ගන්නා වත්කමක් නැවත රජයට පවරා ගැනීම සඳහා ප්‍රතිපාදන සලස්වලා ඒ පවරා ගැනීම සම්බන්ධ කටයුතු වලදී අවශ්‍ය මඟ පෙන්වීම සහ අවශ්‍ය තීන්දුව తీරන ක්‍රියාත්මක කිරීමට විශේෂ අධිකාරියක් පිහිටවීමට යෝජනා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙහිදී තවත් වැදගත් ලක්ෂණයක් තියෙනවා. අපි දන්නවා විශේෂයෙන් අපරාධයකට ගොදුරු වෙච්ච පුද්ගලයන්ට සමහරලාට මූල්‍යමය පාඩු සහ හානි සිදු වෙනවා. මේ අවස්ථාවේදී මේ පනත් ගැටුම් පත්‍රයේ තියෙන විශේෂත්වය තමයි අපරාධයෙන් පීඩාවට ලක්වෙච්ච එහෙම නැත්නම් යම්කිසි හානියක් වන්දියකට මුහුණ දෙන පුද්ගලයාට ඒ හානිය හෝ වන්දිය ප්‍රතිපූර්ණය කිරීම සඳහා වන අරමුදලක් නිර්මාණය කිරීම. අර රජයේ විසින් යම්කිසි පුද්ගලයන්ගෙන් අපරාධයක ප්‍රතිඵලයක් හැටියට ලබා ගන්න ධනයෙන් 80%ක් මේ ඒ අපරාධයේ වින්දිතයන්ට එහෙම නැත්නම් අපරාධයෙන් පාඩුවට ලක්වෙච්ච පුද්ගලයන්ගේ සහන සැලසීම සඳහා වන අරමුදලට බැර කිරීම සඳහා මේ පනත් ගැටුම් පත්‍රයේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඉතාමත්ම වැදගත් දෙයක්. තවදුරටත් අපි රජයට කියා සිටිනවා මෙවැනි පනත් ගැනීම හොඳයි. නමුත් වඩා වැදගත් වෙන්නේ මේ නීති විරෝධී ආකාරයෙන් මුදල් ලබා ගැනීම, එකතු කිරීම, එහෙම නැත්නම් කෙනෙක්ට ලබා ගැනීමට හැකි ක්‍රමවේද සමාජය තුලින් තුරන් කිරීම. අපි දන්නවා වඩාත් වැදගත් වෙන්නේ වැළැක්වීම.